මාධ්‍යවේදී හිතවතුනි, මම වසන්ත මුදලිකේ විධායක සභික ජනාරගල සන්ධානේ. අපි දන්නවා මේ වෙද්දී ජනාධිපතිවරණයකට පස්සේ මහමැතිවරණයක් නැවත ඇවිල්ලා තියෙනවා. එතකොට මේ රටේ ජනතාව පහුගිය කාලේ බලාපොරොත්තුවෙන් හිටියා මේ රටේ දේශපාලන වෙනසක් කරන්න. විශේෂයෙන්ම මේ රට දැවැන්ත ආර්ථික දේශපාලන අර්බුදයකට ඇදලා දාපු සියලු දේශපාලන බලවේග පරාජය කළ යුතුයි කියන විශ්වාසය පහුගිය කාලෙම මේ රටේ ජනතාව තුළ තිබුණා. ඒකෝ 2022 අරගලය ඇතුළෙත්, ඒ වගේම මේ අරගලෙන් පසු කාලීන දේශපාලනය ඇතුළෙත් හැම වෙලාවකම ජනතාවගේ තිබුණ බලාපොරොත්තුව තමයි මේ රට ආර්ථික දේශපාලන වශයෙන් බංකොලොත් කරපු සාම්ප්‍රදායික ධනේශ්වර දේශපාලන පක්ෂ ප්‍රතික්ෂේප කරපු දේශපාලනය තමයි ජනතාව ඉස්සරහ තිබුණේ. ඉතින් ඒකට අපි දැක්කා මේ රනිල් වික්‍රමසිංහලා 2022 අරගලෙන් පස්සේ රනිල් වික්‍රමසිංහ බලයට පත්වීම ඇතුළේ රනිල් වික්‍රමසිංහලාත් අරගෙන ගිය දේශපාලන න්‍යාය පත්‍රයේ බවට පත් උනේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක මේ රටේ ජනතාව උපරිම පීඩාවට පත් කරන විදිය කොහොමද කියන එක තමයි, ඒ කොන්දේසිවලට ලංකාව නතු කරන්නේ කොහොමද කියන වැඩපිළිවෙල තමයි රනිල් වික්‍රමසිංහ අරගෙන ගියේ. ඒතර ඒකට සහාය දුන්නා අපි දැක්ක නිදහස් පක්ෂයේ පාර්ශව හිටියා. ඒ වගේම එතනින් එහාට ගිහිල්ලා විපක්ෂයේ පාර්ශවත් ඒක අනුමත කරමින් හිටියා. සියලු දෙනා ඒක අනුමත කරමින් මේ රටේ ජනතාවගේ ඇත්ත ප්‍රශ්න යට ගහලා ආර්ථික අර්බුදයට තව තවත් ජනතාව හිර කරන වැඩපිළිවෙලක හිටියා. එතකොට මෙන්න මේකෙදි ජනතාව දුන්නු සිග්නල් එකක් තමයි, ජනතාව දුන්නු ඉඟියක් තමයි පහුගිය ජනාධිපතිවරණය ඇතුළේ සියලු සාම්ප්‍රදායික ධනේශ්වර පක්ෂ සියලු දෙනා පරාජය කිරීම කියලා කියන්නේ. එතකොට එක පැත්තකින් මෙන්න මේ වැඩපිළිවෙලට විරුද්ධව රනිල් වික්‍රමසිංහලාගේ, ඒ වගේම නාමල් රාජපක්ෂලාගේ, ඒ වගේ මෙතනින් එහාට ගිහිල්ලා හිටපු සියලු දෙනාගේ වැඩපිළිවෙල පරාජය කිරීමක් තමයි පහුගිය ජනාධිපතිවරණය ඇතුළේ කරේ. එතකොට අපි දන්නවා මෙන්න මේ අර සාම්ප්‍රදායික පක්ෂ පරාජය කරපු ජනතාවගේ අභිලාෂය අවදුරටත් ඉස්සරහට අරගෙන යන්න ඕනේ. මොකද මේ ජනතාව ඡන්දේ පාවිච්චි කරද්දි මේ රටේ ජනතාව හිතුවා හොරා කාපු සල්ලි ටික ගේන්නේ කොහොමද කියලා. අලුත් ව්‍යවස්ථාවක් හදාගන්නේ කොහොමද කියන සාකච්ඡාව ජනතාව ඇතුළේ තිබුණා. ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉවත් වීමේ සාකච්ඡාව අවම වශයෙන් එන්න ඕනේ කියලා යම් මට්ටමකින් ජනතාව ඇතුළේ තිබුණා. ඒ වගේ මෙතනින් එහාට ගිහිල්ලා මේ ආර්ථිකය වෙනස් වෙන්න ඕනේ, දේශපාලනය වෙනස් වෙන්න ඕනේ කියලා මේ රටේ ජනතාවගේ බලාපොරොත්තු වල තිබුණා. එහෙමනම් අපි සියලු දෙනාට වගකීමක් තියෙනවා මෙන්න මේ ජනතාව පහුගිය මැතිවරණයේදී ඒවට විරුද්ධව ඡන්දය පාවිච්චි කරලා ප්‍රධාන පක්ෂ පරාජය කරලා ජනතාවගේ තිබුණු අභිලාෂය ජයග්‍රහණය කිරීමේ කරවීමේ වගකීමක් අපි සියලු දෙනාට තියෙනවා කියලා අපි විශ්වාස කරනවා. ඒතොර මෙන්න මේ ජනතා අභිලාෂය තවදුරටත් ඉස්සරහට අරගෙන යන්න ඕන. ඒතොර මේ තවදුරටත් මේ ජනතා අභිලාෂය අරගෙන යද්දී අපි දන්නවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ වෙලාවේ ලෑස්ති වෙලා ඉන්නේ. වෙනදා දැන් රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව වෙලාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රටේ ජනතාවට කොන්දේසි ගොඩක් දාලා අධ්‍යාපනය විකුණන්න ඕන කියලා, සෞඛ්‍ය විකුණන්න ඕන කියලා, ඒ වගේම තියෙන ජනතාවගේ සහන කපන්න ඕන කියලා, බදු වැඩි කරන්න ඕන, බදු පිට බදු ගහන්න ඕන කියලා, එම තමයි වැඩපිළිවෙල ක්‍රියාත්මක කරගෙන ගියේ. හැබැයි දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් මොකද කරන්නේ? ඉතාම පුංචි කාලෙකට දැන් අර යක්ෂයාගේ තිබුණු දත් ටිකක් පෙන්නන එක අඩු කරලා, දත් විලිස්සන එක ටිකක් අඩු කරලා, උල් කටු ටික පේන එක නතර කරලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සැලසුම් කරනවා. නැවත වටයකින් තමන්ගේ වැඩපිළිවෙල මේ රට ඇතුලේ කරගෙන යන්න දාලා සාකච්ඡාව ගනිමින් තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉන්නේ. ඒතොර ඒ වගේම තමයි ඉන්දියාව පහුගිය කාලේ ලංකාවේ දේශපාලනයට බරපතල මැදිහත් වීමක් කරා. ඉතනවා ත්‍රිකුණාමල නගරයේ ඉඳලා වරායවල් වල ඉඳලා තෙල් ටැංකි වල ඉඳලා, ඒ වගේම එතනින් හැර කියලා සත්වපාලන ගොවිපළවල් ටිකේ ඉඳලා, ඒ වගේම විදුලි බල මණ්ඩලයේ ඉඳලා ලංකාව වටේ මුහුද ගන්න එකේ ඉඳලා සියලු දේවල් අත්පත් කර ගැනීමේ දේශපාලන වැඩපිළිවෙළ තමයි ඉන්දියාව හිටි. ඒ දේශපාලන වැඩපිළිවෙළ තවමත් පරාජය වෙලා නැහැ. ඉන්දියාව ඒ වගේම ඒ බරින්ම නැවත වෙනස් උපක්‍රම පාවිච්චි කරමින් මෙන්න මේ දේවල් ටික අත්පත් කර ගැනීමේ ලංකාවේ ස්වෛරීත්වයට ඇඟිලි ගැසීමේ දේශපාලනය කරගෙන යනවා. ඒතර එක පැත්තකින් IMF ඉන්දියන් වැඩපිළිවෙලට එරෙහි විපක්ෂයක් ඕන. ඒ වගේම IMF ඉන්දියන් වැඩපිළිවෙලට විතරක් නෙමෙයි අර සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ ප්‍රතික්ෂේප කරන සටන්කාමී විපක්ෂයක් ඕන. ඒ නිසා අපි හිතනවා එක මැතිවරණයකින් මේ බලවේග පරාජය වුණා, මේ බලවේග එක පැත්තකින් පසුපසට තල්ලු කරා, මේ සම්පූර්ණයෙන් පරාජය කිරීම සඳහා විපක්ෂය වෙනස් කරන්න ඕන කියලා අපි මේ රටේ ජනතාවට යෝජනා කරනවා ජනාරගල සන්ධානයේ විදියට. ඒ නිසා මෙන්න මේ කියන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩපිළිවෙල, ඒ වගේම ඉන්දියානු මැදිහත් වීම ඇතුළේ ලංකාවේ ජනතාවට වෙන ගැටලු ටික, ඒ වගේ මෙතනින් එහාට ගිහිල්ලා සාම්ප්‍රදායික විපක්ෂයෙන් නැවත පාර්ලිමේන්තුවේ අසුන් අරගෙන ලංකාවේ දේශපාලනය කරමින් නැවත මේ රට අගාධයට අරගෙන යන්න හදන වැඩපිළිවෙල, ඒ වගේම අලුත් ආණ්ඩුවක් පත් කරගෙන ජනතාව ජයග්‍රහණය කරගන්න හිතපු අභිලාෂයන් ජයග්‍රහණය කිරීම සඳහා වූ තෙරපීම කියන මෙන්න මේ සියල්ල සඳහා අපි හිතනවා වෙනස් විපක්ෂයක් ඕන, සටන්කාමී විපක්ෂයක් ඕන, ප්‍රතිපත්තිගරුක විපක්ෂයක් ඕන. මේ රටේ පහුගිය කාලේ තිබුණු විපක්ෂය
අපි දැක්කා ආණ්ඩුවගේ ඕනෑම වැඩපිළිවෙලක් අනියමින් අනුමත කරමින් හිටියේ. බදු ගහද්දී ඒක අනියමින් අනුමත කරා. ඒ වගේම සමහර අනපනත්ගේදී ඒව අනියමින් අනුමත කරා. ඒ වගේම රටේ සම්පත් විකුණද්දී ඒව අනියමින් අනුමත කරපු විපක්ෂයක් තමයි පහුගිය කාලේ තිබුණේ. ඒතර ආණ්ඩුව විතරක් නෙමෙයි විපක්ෂයත් ඒ වෙලාවේ මැදිහත් වීම ඇතුළේ ජනතාවගේ පැත්තේ හිටියේ නැහැ. ඒ නිසා තමයි අපි හිතන්නේ ජනතාවගේ පැත්තේ හිටගන්න, ජනතාවගේ අභිලාෂයන් ජයග්‍රහණය කෙරවීම සඳහා තෙරපීමක් කරන, ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉන්දියාවේ වැඩපිළිවෙලට එරෙහි විකල්ප වැඩපිළිවෙලක් ගේන විපක්ෂයක් ඕන, සටන්කාමී විපක්ෂයක් ඕන. ඒ වෙනුවෙන් ජනාරගල සන්ධානයේ ඉදිරි මහමැතිවරණය සඳහා ඉදිරිපත් වෙනවා කියන පණිවිඩය ලබා දීමට තමයි අපි අද දවසේදී මාධ්‍ය හමුව කැඳෙව්වේ. විශේෂයෙන්ම අපි මේ රටේ ජනතාවට කියන ඔබ මේ රට වෙනස් කිරීම සඳහා බරපතල බලාපොරොත්තු ගොඩක් තියාගෙන ඉන්නේ. ඉතින් අපි හිතනවා මේ රට වෙනස් තැනකට අරගෙන යන්න ඕනේ. ඒ අරගෙන යාම සඳහා වූ තෙරපීම, එහෙමත් නැත්නම් විපක්ෂයේ වෙනස් කිරීමේ වැඩපිළිකරම, ඒ වෙනුවෙන් කුඩේ ලකුණෙන් ජනාරගල සන්ධානය මැතිවරණ දිස්ත්‍රික්ක 22ටම ඉදිරිපත් වෙනවා එළඹෙන මහමැතිවරණයේදී. ඒ සඳහා ඔබේ ඡන්දය, මේ රට වෙනස් කිරීම සඳහා වූ ඔබේ ඡන්දය කුඩේ ලකුණ ඉස්සරහා පාවිච්චි කරන්න කියන, ජනාරගල සන්ධානය ඉස්සරහා පාවිච්චි කරන්න කියන ඉල්ලීම අපි මේ රටේ ජනතාවට කරනවා. බොහොම ස්තුතියි.